අයිබෝවන් සුබ දවසක් සියලු දෙනාට සෙනසුරාදා අපේ ගෙවත්තේ ඉඳලා ලස්සන දර්ශනයක් ඔයගොල්ලන්ට අරන් ඉන්නේ ඇත්තටම හරි මනරම් දර්ශනයක් බලන්න මෙතන මේ ලොකු මල් පඳුරක් තියෙනවා අපේ ගේ ටිකක් පිටිපස්සේ ඒකේ සෑහෙන ක්‍රියාකාරකම් සිද්ධ වෙන වෙලාවක් නේ මේ මැස්සෝ ඇවිල්ලා හෝ ගාලා රොන් ගන්නවා බලන්න සෑහෙන මීමැස්ස පිරිසක් ඉන්නවා පොඩ්ඩක් මේගොල්ලෝ ලංකාවේ වඩා චුට්ටක් කළු පාටයි වගේ නේද පේන්නේ ඉතින් මේ සෑහෙන මීමැසි පරපුරක් හරිම මේ ක්‍රියාශීලීව පේනවා නේද ඔයගොල්ලන්ට අර කකුලේ ලංකාවේ වගේම මීමැස්සගේ අර කකුලේ මේ පරාග බැඳිලා තියෙනවා වැඩකාර මැස්සියෝ කියන කට්ටි දැන් මේ පැණි අරන් යන තනි කරම මේ ක්‍රියාශීලී වෙලාවක් මේ වෙලාවේ මැස්සෝ ඉතා කඩිසරව ඉතර මේ මැස්සෝ කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ දෙහෙම කඩිසර මේ කොමියෙක් කඩිසර සතෙක් ඇත්තටම වැඩ බෙදාගෙන කරන කට්ටියක් ඔයගොල්ලෝ අහලා තියෙනවා මීමැසි ජනපදයක් කියලා ගත්තාම කට්ටි ඉන්නවා ඒක තමයි මම අර වැඩකාර මැස්සියෝ කියන කතාව ඔයගොල්ලොත් එක්ක කතා කරේ. කියන්නේ මේගොල්ලෝ තමයි වැඩ කරලා කට්ටි කියන්නේ මේ පැණි ගෙනින කට්ටි. ඒගොල්ලෝ ගොඩාක් දුර පියාඹගෙන ඇවිල්ලා මේ විදිහට මේ පැණි එකතු කරන් යනවා. ඊට පස්සේ තව කට්ටි ඉන්නවා. රජිනක් ඉන්නවා. මීමැසි ජනපදයේ. එතකොට ඒ රජින එළියට යන්නේ නැහැ. එළියට යන්නේ කාලෙකට විතරයි. ඊළඟට පිරිමි මැස්සෝ ඉන්නවා ඒගොල්ලොන්ගේ ඇත්තටම කාර්යය මේ ප්‍රජනන කාර්යය විතරයි ඒගොල්ලෝ වැඩක් කරන්නේ නැහැ ඒගොල්ලෝ ඇත්තටම මේ කියන්නේ පිලව් මේ කියන්නේ බිත්තර දාන්න රජිනට උදව් වෙනවා එතකොට ඒ ඔයගොල්ලෝ දන්නවා මේ වදවල දෙකක් තියෙනවා පිලා වදේ සහ පැණි වදේ කියලා එතකොට පැණි වදේ පුරවන්න තමයි මේගොල්ලෝ මේ ගෙනියන්නේ කියන්නේ මේ ඇත්තට මේ පැණි ගෙනියන්නේ මේ මිනිස්සුන්ට දෙන්න ඉතාලගෙන මේ ඒගොල්ලෝ ඊළඟ ඒගොල්ලන්ගේ ජනපදයේ අර හැදෙන පැටවුන්ට අවශ්‍ය පෝෂණය දෙන්න තමයි පිලා වදේ කියන ඔයගොල්ලෝ දන්නවා ඇත්තටම මීමැස් ජනපදයේ උඩ කොටස තියෙන්නේ යට තමයි පැණි තියෙන්නේ මම තමයි ඒ වගේ මේ අතරම මම කියන්න ඕනේ අපි ශ්‍රී ලංකාව ඉස්සර මීමැස් පාලන ව්‍යාපෘතියක් කරගෙන ගියා ඉස්සර කියන්නේ තාමත් එක යනවා බදුරු දිස්ත්‍රික්කයේ සහ මොණරාගල දිස්ත්‍රික්කයේ දැනට කරනවා බදුරු දිස්ත්‍රික්කයේ මට දැන් ගණන් මෙනුම් මතක නැහැ මේ කොහොමද මීමැසි ජනපද 500කට වඩා අපි බෙදලා දුන්නා මීමැසි පෙට්ටි ප්‍රමිතියට හදපුවා එතකොට ගම්මාන රාශියක ඒ විදිහට අපි ලබා දුන්න මීමැසි පෙට්ටි සහ මීමැසි ජනපද තියෙනවා ඉතින් මට ඒක මතක් වුණේ මේ කට්ටියගේ වැඩේ දැකලා මම ඇත්තටම ආස දෙයක් ඉස්සර ඉඳන් තරුණ කාලේ ඉඳන් ඒ වුණාට මම කවදාවත් මීමැසි මේ තනියෙන් මේ පැණි කඩන්න එහෙම දන්නේ නැහැ මම ටිකක් බයයි මීමැස්සන්ට මොකද අසාත්මික වෙන්න එහෙම පුළුවත් කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවා විද්ධාමනේ ඇලර්ජි වෙන්න පුළුවන් ඉතින් ඔන්න ඕක තමයි මේ මැස්සන්ගේ තත්ත්වය මේක මේ අපේ ගෙදර ශ්‍රී ලංකාවේ දර්ශනයක් නෙමෙයි මම මේ අරන් ඉන්නේ ඇත්තටම ඕස්ට්‍රේලියාවේ අපේ ගෙදර ගෙදර පිටිපස්සේ තියෙන තනි මල් පඳුරක දැන් මේ මැස්ස සෑහෙන පිරිසක් ඉඳගෙන මේ ෆෝන් ගන්න ඕගොල්ලන්ට පේනවා මේ කාලේ කොහොමදත් වසන්ත කාලේ ඉඳ මේ වගේ මල් පිපෙන ඕස්ට්‍රේලියාවේ. එමනම් අපි මීමැස්සෙක්ගේ සමීප දර්ශනයකුත් අරගෙන බලමු. මේ කට්ටිය පස්සේ මට යන්න වෙනවා එක කරන්න. ඒ වගේම ලස්සන මල්
හරි පිරිසක් ඉන්නවා. ඕනතරම් බලාගෙන ඉන්න පුළුවන් මේ මැස්සන්ගේ ක්‍රියාකාරකම් ගැන. ඇත්තටම මේක මේ අපේ මානසික සෞඛ්‍යයටත් වැදගත් දෙයක්. ඔයගොල්ලෝ දන්නේ නැති උදේ පාන්දර මේ මැස්සන්ගේ ක්‍රියාකාරීත්වය බලන් ඉන්න එක වයසක මිනිසුන්ට එහෙම ඇත්තටම හොඳයි. මතක අපේ තාත්තලත් කිව්ව මේ ඊයේ පෙරේදා ඒගොල්ලොත් මීමැසි ජනපදයක් ගෙනාවා අපේ ගෙදරට. ඒ කියන්නේ ඇත්තටම දරකොට එකට ඇවිල්ලා ශ්‍රී ලංකාවේ. දැන් ඒගොල්ලන්ටත් මීමැසි ජනපදයක් තියෙනවා අපේ ගමේ. කොහොමටත් අපි ඉස්සර දීපු ඇති මීමැසි ජනපද. මේ ඊට අමතරව අපේ දිස්ත්‍රික්කේ පුරාම මේ වගේ දීලා තියෙනවා. හරි ඵලදායී වැඩක්. ඇත්තටම මානසික සෞඛ්‍යයටත් හොඳයි උදේ පාන්දර බලාගෙන හිමින් එක. දැන් මෙහෙ උදේ පාන්දර නෙමෙයි ටිකක් දවල් කාලෙක තමයි හොඳට ඉරෙලිය තියෙන්නේ. මේ වෙලාවේ මේගොල්ලෝ හරි ක්‍රියාශීලී මීමැස්සෝ. එමනම් ඕස්ට්‍රේලියාවේ මීමැස්සෝ එක්කම ශ්‍රී ලංකාවේ කට්ටියත් මීමැස්සෝ වගේ වැඩ කරමු, කඩිසරව වැඩ කරමු කියලා කියමින් නවතිනවා. සියලු දෙනාට ජය වේවා.